අයිබෝන් වේපුතේ අපි මීට පෙර වීඩියෝක කතා කරා බැද්දේගම නවකතාව ඇසුරෙන් විචාර ප්‍රශ්නයකට පිළිතුරු ලියන ආකාරය පිළිබඳව මූලික පැහැදිලි කිරීමක් මම ඔබට කරා ඔබේ වීඩියෝව නරඹා නැත්නම් ඒ වීඩියෝව නරඹන්න බැද්දේගම නවකතාව ඇසුරෙන් විචාර ප්‍රශ්නයකට පිළිතුරු ලිවීමේදී සැලකිල්ලට ගන්න ඕන කාරණා කීපයක් මම එතෙන්දී ඔබත් එක්ක සාකච්ඡා කරන්න තියෙනවා ඔබ ඔබට එක නරඹන්න මග හැරුණා නම් ඔබ ඒක නරඹන්න එතකොට අද දවසේ අපි කතා කරන මාතෘකාවත් එක්ක ඒක ඔබට ලොකු උදව්වක් වෙයි මේක වටහා ගන්න අද දවසේ අපි කතා කරනවා බැද්දේගම නවකතාව ඇසුරින් කොහොමද විචාර ප්‍රශ්නයකට පිළිතුරු ලියන්නේ කියන කාරණේ දැන් දුවේ පුතේ උසස් පෙළ විභාගයේදී ප්‍රශ්න සකස් වෙන්න පුළුවන් ආකාර තියෙනවනේ නවකතාවේ නම් නවකතාවේ චරිත පාදක කරගෙන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. නැත්නම් මූලික සිදුවීම් සම්බන්ධ කරගෙන ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී අපි බැද්දේගම නවකතාව විමර්ශනය කරද්දී කියවද්දී ඇසුරු කරද්දී පරිශීලනය කරද්දී අපිට තේරෙන ප්‍රධාන කාරණයක් තියෙනවා මේ සිලිඳුගේ පවුලේ සමාජිකයන් සිලිඳුත් එක්කම සිලිඳුගේ පවුලේ සමාජිකයන් නිරන්තරයෙන් පීඩාවට පත් වෙනවා. ඒක පරිසරය නිසා වගේම මේ මානවයා නිසා නිරන්තරයෙන් පීඩාවට පත් වෙනවා. මෙන්න මේ කාරණේ සම්බන්ධ කරගෙන විභාගෙදී ඔබට ප්‍රශ්නයක් ආවොත් මේ වගේ ප්‍රශ්න විභාගවලදී අවිල්ල තියෙනවා. ඊට සමානව ප්‍රශ්න එන්න පුළුවන්. ඒ නිසා ඔබ දැනගන්න ඕන කොහොමද මේ වගේ විචාර ප්‍රශ්නයකට පිළිතුරු ලියන්නේ කියන කාරණේ. දැන් මම කිව්වේ මේ නවකතාව කියවද්දී අපිට පේන මූලික ලක්ෂණයක් තමයි සිලිඳුගේ පවුලේ සමාජිකයන් නිරන්තරයෙන් පීඩාවට පත් වෙනවා. කොහොමද? මේ පරිසරය වශයෙන් ගත්තම ඊටාම ශුෂ්ක පරිසරයක් තියෙන මේ මාස දෙකක පමණ වැස්සක් පමණයි ලැබෙන්නේ. පරිසරයෙන් ඇතිවන පීඩාවත් සමගම මානවයාගෙන් ඇතිවන පීඩාව. බලන්න කොතනින්ද මේ ගැටුම් ඇති වෙන්නේ කොතනින්ද මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ මොනවා නිසාද මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ දැන් ද්වේපතිය අපි මේ නවකතාව ගත්තම නවකතාවේ අවස්ථා හා සිදුවීම් පිළිබඳව මනා දැනීමක් තියෙන්න ඕන විචාර ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න බෑ නවකතාව පිළිබඳ හොඳ දැනීමක් නැත්නම් දැන් බොහෝ ශිෂ්‍යාවන් කියන ප්‍රශ්නයක් තමයි මේ උද්ෘත පාඨ මතක තියාගන්න අපහසුයි මේක කොච්චර දිගට ලියන්න ඕනද මේකේ එක වාක්‍යයක් ලියුවම වදිද එක වාක්‍යයක් ලියලා තිත්තියන්න ඕනද එහෙනම් ගොඩාක් වෙලාවට ප්‍රශ්න අපෙන් අහනවා ඉතින් දුවේ පුතේ අපි විචාර ප්‍රශ්නයක අපි ලියන පිළිතුර තහවුරු කරන්න තමයි ඒ නිදසුන් ඒ උද්ෘත පාඨ අපි යොදාගන්නේ මෙතෙන්දී ඔබ පුංචි වාක්‍ය කොටසක් ලියලා එක තිත්තියනවා නම් එක සාර්ථක ක්‍රමයක් නෙමෙයි සාර්ථක ක්‍රමයක් නෙමෙයි මොකද අපි ලියන දේ තහවුරු කරන්න තමයි උද්ෘත පාඨයක් අරගන්නේ එතකොට ඔබ යම් සැලකිය යුතු ප්‍රමාණයක් මේ උද්ෘතය අන්තර්ගත කළ තියෙනවා අනිත් කාරණේ තමයි මේ උද්ෘත පාඨයක් ගත්තම ඒක අපිට අවශ්‍ය විදිහට අපිට වෙනස් කිරීමේ හැකියාවක් නැහැ අපි වෙනත් ලේඛකයෙකුගේ උද්ෘත පාඨයක් තමයි අරගන්නේ ඒ පොතේ තියෙන එක නෙගන් ඒ නිසා ඒක යාකාරයෙන්ම දක්වන්න ඔබ උත්සාහ කරන්න ඕනේ. එහෙම නැතුව අපිට අවශ්‍ය විදිහට අපේ වචන දාලා ඒක වෙනස් කරන්න එපා. ඒක වෙනස් කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒ නිසා ඔබ ඒක මතක තියාගන්න. ඒ නිසා දෙයක්ති මේ උද්ෘත පාඨ මතක තියාගන්න එක ඒ තරම්ම අපහසු කාරණයක් නෙමෙයි. ඔබ පුංචි කාඩ් පත්‍ර ටිකක් හදාගන්න මේ පුංචි කාඩ් පත්‍ර හදාගෙන මේක කාඩ් පත්‍රයක එක පැත්තක ඒක උද්ෘත පාඨයක් ලියන්න. प्रयोजनेावच විශේෂ කාලයක් අරගෙන වැඩ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි වෙනත් වැඩක් කරන අතරතුර පවා අපිට මේක පාඩම් කරගන්න පුළුවන්. කවියක් උද්ෘත පාඨයක් මෙන්න මේ ක්‍රමයට පාඩම් කරන්න උත්සාහ කරන්න.
ඊළඟට තමයි අපි අපේ මේ දරුවෝ කියන කාරණයක් තමයි කොච්චර පාඩම් කරත් පාඩම් වෙන්නේ නැහැ මතක තියාගන්න අමාරුයි ඒකට හේතුව තමයි දීපුතේ අපි මේ නවකතාවේ උද්ෘත පාඩ පාඩම් කරද්දී මේ අවස්ථාවත් එක්ක මේ අවස්ථාවත් එක්ක අපි බැඳිලා ඉන්න ඕන ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාව අපේ සිතේ මවා ගන්න ඕන මේ අවස්ථාව අපේ සිතේ මවාගෙන අපි පාඩම් කරොත් මේක මතක තියෙනවා එහෙම නැතුව හුදු වචන මාලාවක් විතරක් අපි පාඩම් කරොත් ඒක මතක තියෙන අපේ යටිසිත කියනවා මේක අවශ්‍ය නැහැ අපි විනෝදයෙන් ඉමු යටිසිතේ ස්වභාවය ඒකයි ඒ නිසා අපි මේක අපේ කරගන්න ඕන මේ නව කතාවේ අපි ජීවත් වෙන්න ඕන මේ අවස්ථාවේ අපි ජීවත් වෙන්න ඕන අපිත් එතන ඉන්න ඕන ඒක අපේ කරගත්තම තමයි අපි පාඩම් කරන දේ අපේ යටිසිතේ තැන්පත් වෙලා දීර්ඝකාලීන මතකයට යන්නේ දීර්ඝකාලීන මතකයට ගියොත් මමනායි ඔබට නිවැරදි පිළිතුරක් ලියාගන්න හැකියාව ලැබෙන්නේ අන්න ඒ නිසා ප්‍රධාන කාරණයක් තමයි ඔබ උද්ෘත පාඩයක් පාඩම් කරනවා නම් ඒ අවස්ථාවේ ජීවත් වෙන්න ඒ අවස්ථාව ඔබේ කරගන්න ඒ අවස්ථාව මනසේ මවා ගන්න මවාගෙන පාඩම් කරන්න ඔබට අනිවාර්යයෙන් මේ උද්ෘත පාඩේ මතක හිටිනවා ඒ නිසා මේක මානසික ව්‍යායාමයක් මානසික ක්‍රියාකාරකමක් ඔබේ කනුගමනය කරන්න ඒ උද්ෘත පාඩ පාඩම් කරන්න මම කිව්වේ දැන් දුවේ ඔබට මේ සිරිඳුගේ පවුල නිරන්තරයෙන් පීඩාවට පත්වන පවුල මෙන්න මේ ඇසුරින් ප්‍රශ්නයක් ඔබට ආවොත් කොහොමද උත්තර ලියන්නේ පිළිතුරු ලියන්නේ ඒ නිසා ඔබ ඔබේ පිළිතුර තහවුරු කරගන්න ඔබ උද්ෘත පාඨ මේ නවකතාවෙන් සොයා ගන්න ඕන මම ඔබට මතු කරන්නම් කියන්නම් මෙන්න මේ වගේ ස්ථාන තමයි මෙන්න මේ නවකතාවේ තියෙන්නේ ඔබ බලන්න මොකද මට පිටු අංක වශයෙන් කියන්න අපහසුයි විවිධ වර්ෂවල මුද්‍රිත පොත්ගත් තමයි ඒවායේ පිටු අංක වෙනස් වෙන්න පුළුවන් ඒ නිසා මම ඔබට මේ උද්ෘත මතු කරලා කියන්නම් ඔබ ඒවා නවකතාව ඇසුරින් සොයා ගන්න දැන් මෙන්න මෙහෙම එක්තරා තැනක තියෙනවා නවකතාවේ තමා වට කරන්නට ගොතන දැලගෙන බබුන්හා සිලිඳු සිලිඳුද වැඩි දවසක් නොගොසින්ම දැනගත්ත ඒ ඔවුන් දෙදෙනා එකතුව හේනක් වැඩ කරන්නට ආරම්භ කොට තිබුණු සමයේ මුලා දෑනියාගේ ගෙදර කතාව ඇති වී දෙදවසකට පසු බබේ හාමිගේ තවත් නෑදෑයෙකු වන බබා සිඤ්ඤා තමන් වැඩ කරන්නට ආරම්භ කළ හේන වැඩ කරන්නට හේතුව කුමක්දැයි විමසීමට බබුන් මුලා දෑනියා ළඟට ගියේ මුලා දෑනියා ඇති වී තිබෙන තතු නොවලහා බබුන්ට විස්තර කර දුන්නේ බබුන්ටත් සිලිඳුටත් මෙවර හේන් ලයිසන් දිය නොහැකිය සුදුසු අයවලුන්ට පමණක් ලයිසන් දීමට ආණ්ඩුවේ රෙගුලාසිය තියෙනවා මෙන්න මේ වගේ අවස්ථාවක් ඔබට මුණගැහි නව කතාවක් කියවල බලන්න ඇයි බීම වෙන්නේ මේ සිලිඳුලාට බබුන්ට කරන් තිබුණු හේන නැති වෙනවා මේක කරන්නේ කවුද බබේ හාමි ආරච්චිලා ඇයි එහෙම වෙන්නේ ඔබ දන්නව නව කතාව ආරම්භයේ සිලිඳුට දරුවෝ දෙදෙනෙක් ලැබෙන සිලිඳුගේ භාර්යාවට දරුවෝ දෙදෙනෙක් ලැබෙන සිලිඳුගේ පවුලට ලැබෙන්නේ ගැහැණු දරුවා පින් දරුවන් ලැබෙන්නේ නැහැ ඒ නිසා සිලිඳු අමනාපයෙන් පසු වෙන්නේ ඒ නිසාම තමගේ භාර්යාවට පහර දෙනවා ඒකේ හේතුව විදියට මෑමිය යනවා තින් මෙතෙන්දී සිලිඳුට අවශ්‍ය වෙන්නේ දඩයමී කරගෙන යන පිරිමි දරුවා තින් මෙන්න මේ කාරණයේ මත මේ බබේ හාමි ආරච්චිලා සියුම් ලෙස පරිගන් උත්සාහ කරනවා සිලිඳුගෙන් තමගේ සහෝදරියට මේ වගේ කරදරයක් වීම සම්බන්ධයෙන් මේ වගේ විනාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුගේ සිතේ තියෙන මේ කෝපය සියුම් විදියට ඔහු උපක්‍රමශීලීව සිලිඳුගෙන් පරිගන් යොදා ගන්නවා මෙන්න මේ කාරණය අපිට දැක ගන්න පුළුවන් ඔබ බලන්න නවකතාව මෙන්න මේ වගේ උද්ෘත පාඨයක් කියනවා ඩිංගිරි හාමිගේ තේ සිටි අනික් ගැහැණුන්ගේ කෑගැසීම ඇසී ආපද වත්තේ තමගේ සිට දිවා බබේ හාමි ආරච්චිලා සිඳු අල්ලාගේ දොරට ඇද දැමුවේ සිඳුත් බබේ හාමි ආරච්චිලත් අතර කලි කල ඇතිවන්නට වූයේ මෙතෙන් සිටය මොනුවේ අවස්ථාව ඉඳලා මොහු සිලිඳුගෙන් සියුම් ලෙස පලිගන්න උත්සාහ කරනවා ඔන්නේ කාරණ අපිට දැක ගන්න පුළුවන් මේ නවකතාව විමර්ශනය කළ බලනකොට ඊළඟ කාරණේ තමයි ප්‍රනාන්දු මුදලාලි පුංචි මණිකාව ලබා ගන්න උත්සාහ කරනවා මෙන්න මෙතෙන්දී මේ බබේ හාමි ආරච්චිලා
ප්‍රනාන්දු මුදලාලිට උදව් කරනවා. බලන්නකෝ මෙන්න මේ වගේ උද්ෘත පාඩයක් ඔබට මුණගැහේ හමු වෙයි බලන්න. මේ පොතට හිතට අල්ලන විදිහේ ඵල ගැනීමකි. විරුද්ධ කාර්යයට හේහැර කරන අතරම තමාට ගැතිව සිටින්නෙකුට උපකාරයකුත් තමා ප්‍රීතියකුත් එයින් අත්තේ. තමන්ට හිතවත් කෙනෙකුට උදව් කරන අතරේ විරුද්ධකාරයෙකුට විරුද්ධව ක්‍රියා කිරීම නිසා මානසික සතුටක් ලබනවා මේ ආරච්චිල. ඉතින් මෙන්න මේ කාරණය ඔබට දැක ගන්න පුළුවන් මේ නවකතාව කියවීමේදී. කොහොමද ඒ ඔස්සේ සිලිඳුගේ පවුලේ සමාජිකයන් පීඩාවට පත් වෙන්නේ කියන කාරණේ. ඒ වගේම තමයි හින්නිහාමගේ ජීවිතය සම්බන්ධව බැලුවොත් හින්නිහාමගේ ජීවිතය හා බැඳිච්ච ක්‍රියාකාරකම් ගණනාවක් තියෙනවා. දැන් මේ පුංචිරාල මොකද කරන්නේ? පුංචිරාල තමාගේ ග්‍රහණයට ගන්නවා හින්නිහාමි. ඔහුත් උපායශීලීව තමයි මේ අවස්ථාවේ ක්‍රියා කරන්නේ. බලන්න මෙන්න මෙහෙම උද්ෘත පාඨයක් ඔබට දැක ගන්න ලැබෙයි. එතකොට උබෑව දෙන්නේ නැහැ. මතක තියාගනිම් අපේ අප්පොච්චිගේ ගුරුන්නාංශ සිංහලේ මිනිහා. මතක තියාගනිම් බෝගල ආරච්චිට වෙච්චදී නුගගහයට තවමත් යක්කු නටන වග. තමන්ගේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳව උද්දීපනය කරමින් කියා පාමින් මොහු ගම්මැසියන් යම් කිසි පාලනයකට හසු කරගෙන තියෙනවා. මේකම තමයි හින්නිහාමි ග්‍රහණයට ගැනීමට මොහු පාවිච්චි කරන්නේ. ඒ නිසා තමයි හින්නියාමගේ ජීවිතය ක්‍රමයෙන් අන්ධකාරයට ගමන් කරන්නේ. ඔබ නවකතාව හොඳින් කියවන්න. මෙන්න මේ වගේ අවස්ථා උද්ෘත පාඨ විදියට අපි පිළිතුර පෝෂණය කරන්න ගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ ඔබ කරන්න ඕන මෙන්න මේ උද්ෘත පාඨ වෙනම ලියාගන්න. ලියාගෙන ඔබ ඒක පාඩම් කරගත යුතුයි. පාඩම් කරගෙන ඔය මම කිව් ආකාරයට ප්‍රශ්නයක් ගොඩනගාගෙන ඔබ පිළිතුරක් ලියන්න. පිළිතුර ලියලා බලන්න. මේක තමන්ටම කරන්න පුළුවන් උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදියට. මේ වෙද්දී ඔබට යම් දැනුමක් ලැබිලා ඇති. විචාර ප්‍රශ්නයකට පිළිතුර ලියන ආකාරය අපි තවත් ඉදිරියට ප්‍රශ්න කීපයක් අරගෙන සාකච්ඡා කරලා බලමු. කොහොමද මේ පිළිතුරක් ගොඩනගන්නේ කියන කාරණේ අද දවසේ අපි කතා කර කාරණා සම්බන්ධව ඔබ උද්ෘත පාඨ වෙන් කරලා අරගෙන මම මුලින් වීඩියෝ එකක් සඳහන් කරා අපේ ප්‍රශ්නය පිළිතුරු ලියද්දී ප්‍රශ්නෙට පිළිතුරු ලියද්දී පිළිතුරු පෝෂණය කරන්න පුළුවන් කාරණා තියෙනවා. අපිට නිර්වචනයක් ගන්න පුළුවන් ප්‍රවේශයේදී නේද? තවත් කාරණා අපිට මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔබ අභ්‍යාස කරන්න ප්‍රශ්නයක් හදාගෙන ඔබටම පුළුවන් පිළිතුරක් ගොඩනගන්න. මේ පිළිතුරේ අපි කියන කාරණා තහවුරු කරන්න නිදසුන් දක්වන්න පුළුවන් උත්ෘත පාඨ අරගෙන. මේ නිදසුන් නිකම්ම දක්වලා හරියන්නේ නැහැ. අපි කියාගෙන යන මේ පිළිතුරත් එක්ක මනමින් ගලපලා තියෙන්න ඕන. ගලපලා තියෙන්න ඕන. මුල මැද අග මනමින් ගැලපූ පිළිතුරක් තමයි ඔබ ලියන්න ඕන. ඉතින් දුවේ පුතේ අපි තවදුරටත් ඉදිරියේදී සාකච්ඡා කරමු. තවත් ප්‍රශ්න කීපයක් අරගෙන කොහොමද පිළිතුරක් ගොඩනගන්නේ කියන කාරණේ. එහෙනම් අද දවසේ අපි කතා කරේ බැද්දිගම නවකතාවෙන් විචාර ප්‍රශ්නයකට පිළිතුරු ලියද්දී ඔබ අනුගමනය කරන්න ඕන කාරණා කොහොමද පිළිතුරක් ගොඩනගන්නේ කියන කාරණේ. එහෙමනම් නැවතත් දවසක අපි හමු වෙලා සාකච්ඡා කරමු. තවත් ප්‍රශ්නයක් අරගෙන කොහොමද විචාර ප්‍රශ්නයකට පිළිතුරු ලියන්නේ කියන කාරණේ. එහෙමනම් හැම දිනකටම ආයුබෝවන්.